දැන් අපි කතා කරන්න යන්නේ කොහොමද වෙබ්සයිට් එකකට HTML වලින් ඉමේජ් එකක් කියන්නේ ෆොටෝ එකක් කොහොමද ඉන්සර්ට් කරගන්නේ කියලා. මේකට අපි පාවිච්චි කරන්නේ img කියන ටැග් එක. img කියන ටැග් එකේ ඒකෙත් ක්ලෝස් කරන ටැග් එකක් වෙනම ඉන්නේ නැහැ. උගලන් පේනවා. ඉතින් මේකේ src කියන ඇට්‍රිබියුට් එකට තමයි අපි දෙන්නේ ඉමේජ් එකේ ෆයිල් නේම් එක. ඒ කියන්නේ ඉමේජ් ෆයිල් නේම් එක දෙන්නේ src නැත්තම් source කියන ඇට්‍රිබියුට් එකට. මෙතනදී අපි දැනගන්න ඕන මේ html ෆයිල් එක දැන් මගේ html ෆයිල් එකේ තියෙන ඩෙස්ක්ටොප් එකේ මොන පේන ඩෙස්ක්ටොප් එකේ තියෙන්නේ මේ තියෙන ෆයිල් එක. එතනම තියෙනවා නම් ෆයිල් එකක් දැන් මෙතන මගේ apple.png කියලා තමයි ෆයිල් එක තියෙන්නේ. මේ ෆයිල් නේම් එක මේ විදිහට කොපි කරගෙන ඒ ෆයිල් එක ඒ වෙබ් page එක තියෙන පිටුවෙන් තියෙන folder එකේම තියෙන හින්දා තියෙන තැනම තියෙන හින්දා අපිට පුළුවන් නම විතරක් දීලා save කරලා බලන්න. එතකොට මෙන්න මේ විදිහට image එක web එක ඇතුළට එනවා. ඉතින් හිතන්න මේ එහෙම නැතුව මම මේක වෙන folder එකක් හදලා images කියලා ඒක ඇතුලේ නම් තියෙන්නේ. අපිට මෙතන මේක save කරලා බලුව මොකද වෙන්නේ? image එක පෙන්වන්නේ නැහැ. error එකක් එනවා image එක නැහැ කියලා. ඉතින් අපිට එතනදී images කියන folder එක දීලා තමයි slash එකක් දීලා image එකේ නම දෙන්න ඕන. image එක අපි web page එක ඇතුලේ පෙන්න ගන්න ඕනේ නම්. ඒ වගේමයි අපිට පුළුවන් මේ image එකේ size එක හදන්න width කියලා දීලා අපිට ඕන pixel ගාන දෙන්න. එහෙම දුන්නාම මොකද වෙන්නේ? මේකේ size එක මේ විදිහට පොඩි වෙනවා. එතකොට අපි height එකක් දෙන්නේ නැත්තම්, ඒ කියන්නේ අපිට පුළුවන් මෙතන ඕන නම් height එකෙන් යන්න මේක. height එක දුන්නොත් height එකට අනුව තමයි, ඒ කියන්නේ උසට අනුව තමයි width එක ඉබේම හැදෙන්නේ. ඒ කියන්නේ photo එක විකෘති ඇදීමක් වෙන්නේ නැහැ. ඒකේ height එකේ හැටියට width එක ඔටෝමැටිකලි හැදෙනවා height එක දීලා තියෙන හින්දා. එහෙම නැතුව අපි width එකක් දුන්නොත් 100යි කියලා මොකද වෙන්නේ? අන්න එතකොට image එක තැලිලා වගේ පේන්න ගන්නවා. ඒ විදිහට අපිට height එකයි width එකයි දෙකම දීලා අපිට පුළුවන් image එක අපිට කැමති විදිහට size වෙනස් කරන්න. එහෙම නැත්නම් එක පැත්තක් විතරක් දීලා අපිට පුළුවන් ඒකේ auto size හදාගන්න. ඒකෙම මේ height width කියන ඒවා window එකේ ප්‍රමාණයක් විදිහටත්, ඒ කියන්නේ percentage එකක් විදිහටත් දෙන්න පුළුවන්. දැන් 150 කියලා දුන්නොත් මොකද වෙන්නේ? ඒකේ size එකේ හැදෙන්නේ window එකෙන් 150ක් හිටින විදිහට, භාගයක් හිටින විදිහට. ඒ වගේ අපිට කැමති ගානක් මේකට දෙන්න පුළුවන් percentage එකක් විදිහට. එතකොට ඒ ගාන තමයි මේ image එක හැදෙන්නේ.